ශ්‍රී ලංකාව රජාවලීය අතේද ශ්‍රී ලංකාවේ පාලකයන් ගැන කතා කරන වීඩිය මාලාාව අටවැනි වීඩිය එකයි ඔන්න අදී දිරිපත් කරන්නේ අ අපේ රාජාවලය කතාව රජිනක් ගැනයි ඕ සිංහලේ පළමූන රජින අනුලා රජනයි අදපේ කතානායිකාව වෙන්නේ රාජාවලය කලින් වීඩියක මොමනතර කලේ ප්‍රිස්තුපූරුව හැත්තහතේ බලගම්බා රජතුමාගේ රාජ කාලය අවසන් වීමෙන් අද එත්ත නඉඳලා ඉතිරියට කතාව කරගෙන යන්නම් වළගම්බා රජතුමා මරණයට පත්වනාට පස්සේ රජකමට පත්තුවෙන්නේ මහාචූලි මහාතිෙස්ස කියයෙන කුමාරයයි මතකයිනෙ මේ කුමාරය තමයි කල්ලාටනාග රජතුමාගේත් අනුලාදේවියගේ පුත්‍රය. ඔහු දැහැමෙන්න් සෙවෙන් අවරුදු ධහතරක කාලයක් ලංකාව පාලනය කරනවා ඔයාලට හිතෙන්න පුලුවන් වලගම්බා රජතුමාගේෙත් සෝමාදේවයගේත් පුත්‍රයා වුණු නාග කුමාරයා ඉන්දීද්දී ඇයි මහාචූලි මාහතිස්ස කුමාරය රජකමට පත්තුනේ කියලා මේ කාලේදේ නාග කුමාරයා ජීවත් වෙන්නේ පෙරලිකාරයෙක් විදිහටයි. හොරකම් කිරේම් මම් පැහැරගැනීම් වගේ දේවල් සිදුකරපුනිසා චෝරනාග කියල නමකුත්තහුට පට බැඳෙනවා නාග කුමාරය මේ තත්වේයට පත්වෙන්න්න බලපෑව හේතුවත් ඔයලට හිතාගන්න පුළුවන්න්නන්න ආක්‍රමණිකයන්ගෙන් බේරෙන්න්න පලායන අවස්ථාවද වළගම්බා රජතුමාගේ සීවිතය බේරන්න සූමාදේවී රතයෙන් බමට බැස්ස කියන එකත් ආක්‍රමණිකයන්න ඇයේ ඉන්දිියාවට අඩගෙන ගයා කියලත් හලින් කතාවිදිි මමකිව්ෝ ඇලට මතකඇති. ඉති නෞරුදු දාහතරක් පුරාවට සෝමාදේවේ හිටියේ ඉන්දියාවේ. මේ කාලසීමාවත් තුළ නාග කුමාරෑ හැදුනේ මවුසිනිහස නැතිව. වලගම්බා රජතුමාට වෙනත් බිරිඳක්. එකෑන අනුලාදේවය හිටපනිසාත් ඇයටත් පුත්‍රේ හිටපුනෙසත් නාග කුමාරයාගේ මානසිකත්තේ හිතාගන්න පුළුවන්නේද. ඉතින් මේ වගේ තත්ත්වයක හිටපු නාග චෝරනාග බවට පත්වීම පුදම වෙම කාරණාවක් නන් නෙවේ. කොහොම වඋනත් මහාචූලි මහතෙස්ස රජතුමා කිස්සකූරුව හැට දෙකේදී මරණයට පත්වනාට පස්සේ චෝරනාග කුමාරයාට රජකම ලැබෙනෝ. චෝරනාග රජතුමාගේ බිස්සවගේ නමත් අනුලා හැබැයි පටලවගන්න එපා මේ ලගම්බා රජතුමාගේ බිසවෝුණු අනුලා දේවයනම් නෙවේ චෝරනාග රජනාට පස්සේ තමන් පෙරලිකාරයෙක් විදිහටින්න කාලේදේ සහය නුදුන්න විහාර දහාටක් විනාශ කරලා තියෙනවා චෝරනාග රජතුමාට නජකම් කරන ලැබෙන්න්නේ ඔවරුදු දොලහක් විතරයි වස ශරේරගත වීමකින් එතුමා මර නේද පත්වෙනවා එතුමාට වසදන්නන්නේ කෞ්ද කියන එකනම් ටිකප් විවාධාත්මකයි සමහර කියන්න හුගේ බිසව වුණු අනුනාා විසින් වසදුන්නයි කියලායි වත් සමහර කියනවා රජතුමාගේ අරක්කමයා විසින් වසදුන්න කියලා. කොහුමාර අන්තිමට චෝරනාග මියගේයාට පස්සෙ රජකම ලැබෙන්නේ මහා චෝලි මහා තිස්ස රජතුමාගේ පුත್්‍රයා වුණු කුඩා තිස්ස ගුමාරයාටයි හැබැ හුට රජකම් කරන්න ලැබෙන්න්නේ අවරුදු තුොනක් විතරයි. ඔහුත් වසදීමක් නිසා මරණයට පත්වෙනවා. මේ අතරේ චෝරනාග රජතුමාගේ බිරිඳවුණු හනුලා බිසව රජවාසලේ ආරක්ෂිකයෙක් වුණු ශිව කියන පුද්ගලයව විවාහ කරගෙන රජකම ඔහුට පවරලා දෙෙනවා හැබැයි හුට රජගම් කරන්න ලැබෙෙන්න්නේ මොහොමත්තිික කාලයක් විතරයි වස ශරීරගතවීමක් නිසා ශිව මරණයට පත්වෙනවා. ඊට පස්සේ අනුලාබිසව වට්ටුක කියන ද්‍රවිට වඩුකාර්මිකයා සමග විවාහ වෙනවා මෙතැනදී ඔහුටත් රාජි පවරාදීමක් සිද්ධ වෙනවා හැබැයි වැඩි දවස කියන්න කලින් ඔහුටත් අත්වවෙන්නේ ශීවට අතුුණු ඉරනමමයි. ඊට පස්සේ අනුලා බිසව විවාහ වෙන්නේ ධාරු භාතික තිස්ස කියන දරගෙනයන පුද්ගලේ කෙක්ක ඔහුටත් රජකම් කරන්න ලැබෙන්න්නේ බොහොම ටික කාලෑ මොකද ඔහුත් අබිරහස් විදියට මරණයට පත්වෙන නිසා. ඊට පස්සේ අනුලා බිසව විවාහවෙන්නේ නීලිය කියන බමුණ එක්ක අනුලා බිසව ඔහුටත් රජකම පවරල දෙෙනවා මේ විිකට අවුරුද්දක් ඇතුළත හිප දෙෙනෙක්ම තමන්ගේ ස්වාමියයා කරගෙන ල් ොවන විදිහට පාලනයේ යෙදනේ අනුලා බිසවබව පැහැදිලි අන්තිමේදි තමන්ගේ ස්වාමිවරුන්ට රජකම ලබා දෙනක පැත්තකට දාලා තමාම රාජ්‍ය පාලනය කරන්න අනුලා බෙසව තීරණය කරනවා ඒ හෙළේ පළමු රැජින විදිහට ඉතිහාසයට එකතු වෙමින් ක්‍රිස්ටපූර්ව හතලිස් හයේදි අනුලා රැජන තමන්ගේ පාලන කටයතු ආරම්භ කරනවා හැබැයි අයට එ කරගෙන යන්න ලැබෙන්න්නේ ඔවුරදුු හතරක් විතරයි ටකන්න තිස්ස කුමාරයා අනුලා රජිනෝ මරා දමල රජකොම ලබා ගැනීමත් එක්ක ඇගේ පාලන සමය අවසන් වෙනවා ලංකා ඉතිහාසේ අඳුරුයයි සම්මත කාල බරිච්චේ දෙයක් මේ විදිහට නිම වෙනවා මීළඟ රාජාවලය කතාවෙදේ දැහැමි රජවරු කිහිප දෙනෙක් ගැනවම කතා කරනා ඒගේම පිස්සු පූර්ව ක්‍රමය ෆිස්සතු වර්ෂවලට මාරුවීමත් මීළඟ කතාවිදි සිද්ධ වෙනවා